අපි එල්එස්ආර් ආයතනයත් එක්ක සාකච්ඡා කළ විශේෂම කලම්බු මැරතන් ජාත්‍යන්තර තරගාවලිය සංවිධානය කරන්නේ වුන් ඒක මෙවර අපි දිස්ත්‍රික්ක 25 මැරතන් හාෆ් මැරතන් 25 කුත් සයිකල් රේස් ස්ටෑන්ඩඩ් රේස් රේසින් බයික් එක නෙවෙයි ස්ටෑන්ඩඩ් සයිකල් රේසින් 25 කුත් පවත්වන සංවිධානය කළා තියෙන අතරේ අපි තීන්දු කරා සෙනසුරාදා දිනේ උදේවරුවේ කොළඹ මේ රේස් කෝස් පිටියේ පළවෙනි වැඩසටහන ආරම්භ කරන අප්‍රේල් මාසේ 10 වෙනිදා ඉතින් ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ පවුලේ සියලු දෙනා එක්ක අම්මා තාත්තා දරුවන් නෑදෑ හිත මිත්‍රයන් පාසල් මිත්‍රයන් වෙන්න පුළුවන් සංවිධාන වෙන්න පුළුවන් සම්බන්ධ වෙලා මේ 5K සැටර්ඩේ නැත්නම් ෆැමිලි රන් සැටර්ඩේ කියන කන්සෙප්ට් එකත් එක්ක සංකල්පයත් එක්ක එකතු වෙයි. ඒ අපි ආරම්භ කරන්නේ කොළඹ රේස් කෝස් එකෙන් උනත් මම හිතනවා ලංකාවේ හැම ප්‍රදේශයකම අය හැකියාව ලැබෙනවා තමන්ගේ ප්‍රදේශයේ මේ සංවිධානය කරගෙන තමන්ගේ දරුවෝ එක්ක මොකද අපි ක්‍රියාශීලී දිවිපෙවතක් ගැන කතා කරනකොට මම හිතන්නේ වැඩිහිටියන්ට වගේම දරුවන්ව ඉතාමත් අඩු වයසේදී ක්‍රියාශීලීත්වයට පුරුදු කරන්න ස්වේච්ඡා දිනේ බලාපොරොත්තු වෙන්නේ සමාජයේ වගකීම් ඉටු කරන්න. ඒ වගේම තමයි ක්‍රීඩාව තුළ විනය හැදෙනවා වගේම ස්වේච්ඡාවෙන් කටයුතු කරන්න වගේම ක්‍රීඩාශීලී දරුවෙක් කුඩා කාලෙම ඇති කරන්න. ඒක එක පැත්තකින් ඒ දරුවා ක්‍රියාශීලී දරුවෙක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාව අපි දන්නවා මේ තියෙන සමාජ පරිසරයත් එක්ක ඉතාමත් ක්‍රියාශීලී ක්‍රියාකාරී ජීවිතයක් ගත කරන්නේ. ඉතින් එවැනි කාල සීමාවක වුණත් දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ එක්ක අවම වශයෙන් රටිය දිනක ඊරිදාට බයිසිකල් පදින්න කැමති අයට බයිසිකල් පදින්න පුළුවන්. සිකුරාදාට ෆුට්බෝල් ගහන්න කැමති අයට ෆුට්බෝල් ගහන්න පුළුවන්. ඒ වගේම සෙන්සුරාදා උදේට කොහවසට තමන්ගේ දරුවෝ එක්ක පාක් එකේ වෙන්න පුළුවන්, ගෝල් ෆේස් එකේ වෙන්න පුළුවන්, වැව් විස්මත්තේ වෙන්න පුළුවන්, මුහුදු වෙරළේ වෙන්න පුළුවන්, කන්දක් තේවත්තක වෙන්න පුළුවන්. ඇවිදලා මේ ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන වැඩසටහනට අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. එය අපි කොළඹ රේස් කෝස් එකෙන් අපි ආරම්භ කරත් LSR ආයතනයත් එක්ක සංකල්පමය වශයෙන් අපි බලාපොරොත්තු වන ලංකාවේ අනුකු ප්‍රදේශවලත් දෙමව්පියන්ට දරුවන්ට මේ සඳහා සම්බන්ධ වෙන්න. මොකද ඇවිදින්න, දුවන්න කියන කාරණේදී අපට භූමියේ වැදගත්කමක් නැහැ. ඕනම තැනක ඒ සඳහා කරන්න සම්බන්ධ වෙන්න පුළුවන්.